සැමන් ගණන් ගිහිලා තියෙන හින්දා ගොඩක් අය සැමන් කන එක දැන් නවත්තලා තියන්නේ. ඉතින් ගොඩක් අය කැමති සැමන් බැඳුම් එහෙම කන්න. ඒකට විසඳුමක් විදිහට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මාළු වලින් සැමන් රසට බැඳුමක් හදා ගන්න විදිය. සැමන් වලින් හැදුවා වගේමයි මාරම රසක් තියෙන්නේ. හදා ගන්නත් ලේසි. මුලින්ම කරගන්න ඕනි මාළු ටික තඹ ගන්න එක. මම මෙතන අරන් තියෙනවා මාළු පෙති 5ක් විතර. ඕනිම වර්ගයකින් මාළු අරගන්න පුළුවන්. කටු ටිකක් අඩුවෙන් තියෙන මාළු අරගන්න. නැත්තම් කටු අයින් කර කර ඉන්න ගියාම බැදුම හදන එකත් එපා වෙනවා. ඒ හින්දා කටු ටිකක් අඩු මාළු අරගන්න. ලුණු චුට්ටක් දාලා තඹ ගන්න. ගොඩක් වෙලා තඹ ගන්න ඕනේ නැහැ. විනාඩි 3-4ක් වගේ තඹ ගත්තා නම් ඇති. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන ඊට පස්සේ මාළු කැලි ටික වතුර ටික බේරලා අයින් කරගන්න. ටිකක් වෙලා නිවෙන්න තියලා මාළු කැලි වල තියෙන කටු ටික අයින් කරගන්න. දැන් බලමු හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. තම්බලා කටු අයින් කරගත්ත මාළු පෙති 5ක් වගේ ගත්තා. ගොඩක්ම පොඩි කරන්නේ නැතුව එක මාළු පෙත්තක් 4කට වගේ මම වෙන් කරගෙන තියන්නේ. ලොකු ලූණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්, රම්පෙ කෑල්ලක්, කරපිංචා ඉත්තක විතර කොළ, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක් විතර, ගම් මිරිස් තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි 8න් එකක්, පොල් තෙල් මේස හැඳි 3ක්. ඔන්න දේවල් ටික තමයි ඕන වෙන්නේ. බලමු කොහොමද හදාගන්නේ කියලා. තෙල් ටික භාජනයට දාගන්න. රත් වුණාට පස්සේ මාළු කෑලි ටික දාලා ඉස්සෙල්ලාම ටිකක් බැද ගන්න ඕනි. එක පැත්තක් පොඩ්ඩක් රන්වන් පාටකට බැදුනා නම් ඇති. මෙන්න මේ විදිහට. දැන් මම බැදගත්ත මාළු කෑලි ටික පැත්තකට අයින් කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලූණු ටික එකතු කරගන්න. කරපිංචා, රම්පේ, අමු මිරිස්, තක්කාලි ඒවත් එකතු කරගන්න. ගින්දර ටිකක් අඩු කරලා බැදුම හදාගන්න. විනාඩි 2ක් වගේ තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ කැලේ මිරිස්, ගම් මිරිස්, ලුණු කහ එකතු කරගන්න. දැන් විනාඩි 10ක් විතර කලවම් කර කර බැද ගන්න බැදුම. අවශ්‍ය කරන දේවල් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඔයාට එතනින් බලන්න පුළුවන්. බදින ගමන් ලොකුවට තියෙන මාළු කෑලි එහෙම හැන්දෙන් මේ වගේ පොඩි කරගන්න. ඔන්න ඔය විදිහට මාළු වලින් සැමන් රසට බැදුමක් හදා ගන්න පුළුවන් ඔයාට. මාරම රසක් තියෙන මේ විදියට බැදුමක් හදාගත්තම හරිම සුවඳයි. ඔන්න ඉතින් සැමන බැදුමක් එහෙම කන්න හිතනොත් ඔයාට පුළුවන් මේ විදියට ට්‍රයි එකක් දීලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.